රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. ජේසු බිලින්දාගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයේ උදා වුණා. කිතුණු දහමට අනුව සාමයේ පණිවිඩයේ රැගත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසු බිලින්දා උපත ලබන්නේ මේට වසර 2022කට පෙර බෙත්ලෙහෙමේ ගවලෙනක් තුලදී. ලෝකයා පවින් මුදා ගැනීම සඳහා මෙලොවට බිහිවු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මානව දයාවේ ඉගැන්වීම මානව වර්ගයාගේ විමුක්තියට මඟ පෑදූ බව කිතුණු විශ්වාසය වී තිබෙනවා. මෙවර ප්‍රධාන නත්තල් දේවමෙහය පන්නිපිටිය ක්‍රිස්තු රාජාණන්ගේ දේවස්ථානයේදී අගරතුගුරු අති උතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය උන්වහන්සේගේ උපත උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය විසිද්ධ ජීවිතය උන්වහන්සේ ගත කළ ආකාරය උන්වහන්සේගේ මරණය මේ සියලුම දේවල් වලින් උන්වහන්සේ අපිට ශක්තිමත්ව පෙන්වා සිටින්නේ ලෝකයේ ධනයට බලයට කෑදර නොවි ඒවාට වහල් නොවි ඒවායින් මිදෙන්න කියන එක ඒ පණිවිඩයේ ඇති වැදගත්කමයි. මේක අවුරුදු ගණනාවකට පෙර බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කළා ලෝකේ තණ්හාව තමයි දුකට හේතුව කියලා. ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඒ අදහසම උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ තණ්හාවෙන් මිරිකිලා මේ කෑදරකම මේ තණ්හාව නිසා දුක් විඳින මිනිසුන් ගැන උන්වහන්සේ දුක් බරිත වෙලයි. ඒවයින් නිදහස් වෙන්න බැරි කම ගැන උන්වහන්සේ දුකින් පිරුණු නිසායි. ආධ්‍යාත්මිකත්වයේ සැබෑ නිදහස අත්විඳින්නට නම් අපට බාහිරින් ඇති දෙයට වහල් නොවීම අප කළ යුතු වැදගත් පිළිවෙතක් වෙනවා. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගී වන ප්‍රධාන දේවමෙහය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙනවා. Ti vediamo così malaccivo gli uomini nel mondo affamati di potere e di denaro consumano pure i loro මේ අතර දෙරණ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන නත්තල් දේවමෙහය ඊයේ රාත්‍රී 11:45ට වැවල ශාන්ත ෆ්‍රැන්සිස් සේවිය දේවස්ථානයේදී පැවැත්වුණා. දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදාත්මයාණන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුභවැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මහමෙදුරටත් දුගී පැලටත් නත්තලේ සතුට එකලෙස ලබා දීම රජයේ ඉලක්කය වන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නත්තල් දින සුභපැතුමෙන් ප්‍රකාශ කළේ. වෛරය හා ක්‍රූරත්වය පිටු දකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් හා භවභෝගයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැකි බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.